Priya, Priya, Priya. Dungal na nga si Mukadam hanggang i-call ka rin. Ha, Hira. Ha, pata bola maas ke gadagan ng dungal na natin. Hello, Macha Hira. Hello, Priya. Mukobang, sabde akad neti. Ha? Badu te jogging awit ne muko koe innada machan mam quarantine vela inne nirodhayane me me pala palayan bayanna boru kiyanne nathuwa boru neme machan dawas 8 30 me kamarayekata kotu vela inne mara case ganne machan min uba mona pokurata dawuni meke eka pokurak neme machan pokuru kipayak me ekathu wechcha ehem pitimma wallak wallak piya kiyana da therena kibango ba පවුලගේ අයියා පෑලියගොඩ පොකුරට සම්බන්ධයි. ඒකේ මුල මිනුවන්ගොඩ පොකුර. එතකොට එයාගේ මල්ලි වැලිගොඩ පොකුරට සම්බන්ධයි. එයාත් මම චරිතයක් රඟපාන්න කියලා ටෙලි පොකුරකටත් සෙට් උනානේ. මචං ඔය කියන විදියට ඔක පොකුරක් වෙන්න බෑ වල්ලක්ම තමයි. දැන් හරි දැන් මොනවද උඹගේ ඇඟට තියෙන අවුල් කියපන්කො. නිකන් හුස්ම ගන්න බෑ වගේද? ඊ උන වගේ තියෙනවද? එහෙම නැත්නම් කැස්ස, එහෙම නැත්නම් එම්බිරිස්සාව, මේ උගුර රිදෙනවා මොනවාරි එහෙම අවුලක් තියෙනවද? නෑ නෑ එහෙම කිසි අවුලක් නෑ මචං. ඒ උනාට හිතට අප්සෙට් මචං. ඒ මොකද බං ඊ? නෑ මේ ගෙදරේ උන්ගේ මචං සැලකිල්ල අඩු වෙගෙන යනවා. ඒ කියන්නේ මේකයි මචං. මේගොල්ලෝ හිතුවා මම සෙට් වෙච්ච වල්ලේ හැටියට දවස් 2-3ක් යනකොට මගේ රෝග ලක්ෂණ මතුවෙලා මම පොසිටිව් වෙයි කියලා. එහෙම හිතලා මට කාමරයට වෙලා ඉන්න කියලා හැමදේම ළඟට ගෙනත් දුන්නා. ටික ගෙනත් දුන්නා සූප් ගෙනත් දුන්නා මගේ ප්‍රතිශක්තිය වැඩි වෙන්න කියලා කොත්තමල්ලි කසාය තම්බල ගෙනත් දුන්නා දුන් ඇල්ලුවා මේ ඔක්කොම කරා ඇඳෙන් බහින්න දුන්නේ කතා කර අහනවා මොනවද ඕනේ කිය ඔක්කොම ළඟට ගෙනත් දුන්නා මට කිව්වා ප්‍රතිශක්තිය හොඳින් තියාගන්න ඒ වගේම මානසිකත්වයේ වට ගන්න එපා කියලා මට වීර කතා හිටන් කිව්වනේ මානසිකත්වයේ වැටුනොත් තමයි වෛරසේ නැගලා ඉන්නේ ඒ නිසා මානසිකත්වයේ වට ගන්න එපා කියලා ඒව ඔක්කොම වීර කතා ඔක්කොම කිව්වා මචන් දැන් ටික දවසක් ගියානේ මගේ රෝග ලක්ෂණ මතුුනේත් නෑනේ ඉතින් මේගොල්ලන්ට දැන් හිතලා තිනවා මම පොසිටිව් වෙන්නේ නැති වෙයි කියලා දැන් මේගොල්ලෝ ටිකෙන් ටික මගෙන් ඈත් වෙනවා සැලකිලි අඩුයි වතුර ටිකක් ගෙන්න ගන්න 10 කතා කරන්න දැන් දුව දැන් දොරගාවෙන් ගියා ආක බලාගෙන නේ මං කොල්ලට කිව්වා දුන් අට්ටි ගෙනත් දෙන්න කියලා කොල්ලා කියනවා මම මේ ගේම් එකක් ගහනවා මාර කොල්ලෙක් නේ බං වයිෆ් කියනවා දැන් අපරාධ නිකන් මාන්සි වෙන්නේ නිකන් පොසිටිව් වෙන්නේ නැති පාටයි කියලා. මාර වෙටි කියන්නේ අර නිරෝධායනවනේ නිවස කියන කොලියල්වල ගියානේ. ඒක අලවපු වෙලාවෙ ඉඳන් දකින කෙනා ගෙදරට කතා කරලා අහනවා වයිෆ් ගෙන් පොසිටිව්ද කියලා. මෙයා කියනවා නෑ තාම රෝග ලක්ෂණ මතුුන්නේ නෑ. මතුවෙච්ච ගමන් කියන්නම් කියලා වැඩේ ඇදගෙන යනවා. මේ මාර වැඩන්නේ මචං උඹට වෙලා තියෙන්නේ. ගොඩක් දුර අදින්නත් බෑනේ දන්න කියන මිනිස්සුනේ. මට බය තියෙන්නේ මේ බැරි වෙලාවත් මගේ PCR එක නෙගටිව් වුණොත් එහෙම මුම්මාව ගෙදරින් පන්නයිද කියලා. උඹ බය වෙන්න එපා පියා. දෙයියන්ගේ පිහිටයි කියලා මට පොසිටිව් වෙයි මචං.